මේ වන විට මුල් ආසාදිතින්ගේ සියලුම ආශ්‍රිතින් සොයාගෙන ඒ අයගේ PCR පරීක්ෂණ හෝ නිරෝධායනයට ලක් කිරීම අපි කරලා ඉවරයි. දැන් අපි මේ මොහොතේ සිද්ධ වෙන්නේ ආශ්‍රිතින් සමග ආශ්‍රය කළ අනෙකුත් අංශවල සිටින අනෙකුත් පළාත්වල සහ අනෙකුත් ගම්පහම වෙනත් වෙනත් ප්‍රදේශවල සිටින අයව සොයාගෙන යන එක. මේ මොහොත වෙනකොට අපිට ඒ ආශ්‍රිතයන් සොයාගෙන පරීක්ෂණ කරමින් නිරෝධායනය කරමින් ඒ වගේම ඒ අයව වෙන්කොට තබා ගැනීමෙන් කරන්නා වූ සියලුම පාලන කටයුතු කරගෙන යනවා. පොසිටිව් රෝගීන්ව අපි අඳුනාගෙන ඒ අයව රෝහල් ගත කිරීම කරගෙන යනවා. මේ සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය අවශ්‍ය කරන රෝහල් ඇඳන් සංඛ්‍යාව හැම විටම සූදානමින් තිබෙනවා. ඒ වගේම කාර්ය මණ්ඩලයත් ඒ සඳහා සූදානමින් ඉන්නවා. දිනපතා අපි තීරණය කරනවා අද පරීක්ෂණ කීයක් කරන්න පුළුවන්ද කියලා. ඒකට සාපේක්ෂව අපි ඒකෙන් යම් ප්‍රතිශතයක් අනිවාර්යයෙන්ම අහඹ පරීක්ෂණ සඳහා වෙන් කරනවා. ඒ ආකාරයෙන් වෙන් කර ගන්නා වූ ඒ සංඛ්‍යාව අපි සෑම දිස්ත්‍රික්කයකටම මේ දිස්ත්‍රික්කයේ තියෙන අවදානමත් එක්ක සලකලා බලලා බෙදලා ඒ අනුව ඒ ඒ දිස්ත්‍රික්කවලින් අපි සාම්පල් ලබාගෙන පරීක්ෂණ කරනවා. ඒ නිසා අපිට මේ මොහොතේ ඒ අහඹ පරීක්ෂණ කරන ක්‍රියාවලිය කිසිසේත්ම අඩා ලැබෙලානේ අපි ඒක ඒ අදාළ අවදානමත් එක්ක සැලකිල්ලටගෙන අඩු වැඩි මට්ටමින් සෑම දිස්ත්‍රික්කයෙන් පහේ කරගෙන යනවා. මෙවැනි වැදගත් පුවත් නැරඹීම සඳහා ශ්‍රද්ධා TV News YouTube channel එක subscribe කර සීනුව සලකුණු වන්න.